අයිබුවන් ජීවිත රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි පසුගියදින කතා කළා ඩෙංගු රෝගය පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒ හා සමානව මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහ කරන තවත් රෝග තත්ත්වයක් පිළිබඳව අපි අද දවසේ ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පසුගිය කාලයේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් තිබුණා. ඒ වැසි සහිත කාලගුණ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම කොළඹ තද ආසන්න ප්‍රදේශවල ජල ගැලීම් ඇති වුණා. සාමාන්‍යයෙන් අපි කොළඹින් බැහැරවත් විවිධ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයන් නායාම් තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මේත් එක්කම වැඩිපුර කතාබහට ලක් වුණා මී උණ කියන රෝග තත්ත්වය. මේක හැමදාම අපි කතා වෙන දෙයක් නෙමෙයි. කාලෙන් කාලට තමයි මී උණ කියන මේ මාතෘකාව ඉදිරියට එන්නේ, කතා කෙරෙන්නේ. නැවත වතාවක් මී උණ කියන මාතෘකාව කරලියට අවිලා තියෙන නිසාවෙන් මේ රෝග තත්ත්වය පිළිබඳව අපි අද දවසේ ඔබව දැනුවත් කරන්නට හිතුවා. සුපුරුදු විදිහටම ආරාධනා කළා. ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාර සිංහද සිල්වා අපේ වෛද්‍යතුමාට ආයුබෝවන් ඔබතුමාට. හොඳයි, මම හිතනවා වෛද්‍යතුමනි අපි මී උණ කියන රෝග තත්ත්වය ගැන කතා. මී උණ කියන්නේ මම කලින් කිව් විදිහට ඩෙංගු වගේ වෛරස් රෝගයක් නෙමෙයි. මේක බැක්ටීරියා රෝගයක්. එතකොට මම කලින් වැඩසටහන කිව්වා වගේ වෛරස් සහ බැක්ටීරියා අඳුනා ගැනීමේ ඉතාම වැදගත් දේ තමයි මේකට දිය යුතු ප්‍රතික්‍රමයේ තීරණය කිරීම. දැන් වෛරස් මරන්න සාමාන්‍යයෙන් ප්‍රති වෛරස් ඖෂධය තිබෙන්නේ රෝග කීපයකට විතරයි. පැපොල රෝගේ, හෙපටයිටිස් බී වගේ රෝග කීපයකට විතරයි. අනිත් වෛරස් රෝගවලට වෛරස් මැරීම සඳහා අපට ඖෂධ නැහැ. නමුත් බැක්ටීරියා රෝග සියල්ලටම වාගේ ඇන්ටිබයොටික්ස් වලින්, එහෙම නැත්නම් ප්‍රතිජීවක වලින් මේ බැක්ටීරියා විනාශ කිරීමට පුළුවන්. දැන් ලෙප්ටොස්පයිරෝසිස්, එහෙම නැත්නම් මී උණ කියන්නේ බැක්ටීරියා රෝගයක්. දැන් මේ බැක්ටීරියා රෝගයක් සඳහා ප්‍රතිජීවක අවශ්‍ය වෙනවා. දැන් මේ දිනවල ඇත්තටම සති කිහිපයකට කලින් ගම් වතුර ඇති වෙලා සති දෙකක් තුනක් විතර කල් ගියාට පස්සේ ඩෙංගුව වසංගතේ එන්න කලින් මුලින්ම ආවේ මී උණ වසංගතේ. මොකද ඩෙංගු ඇවිල්ලා ඊට වැඩි ටිකක් පරක් වුණා. වතුර බැහැලා ගිහිල්ලා ඉතුරු වෙන තැන්වල තමයි මදුරු ඔය ඇති වෙන්න පටන් ගත්තේ. ඊට කලින් මී උණ වසංගතේ, ඊට කලින් මුලින්ම ආවේ මී උණ වසංගතේ. එතකොට මී උණ ඇති වෙන්නේ බාකි විතර බැක්ටීරියා රෝගයකින්. දැන් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන්නේ ශරීරයේ කකුපාදවල හරි ශරීරයේ තිබෙන යම්කිසි සීරීම් ඇතිවන තැන්වලින් තමයි ඇතුළු වන්නේ. දැන් මේ බැක්ටීරියාව පරිසරයට මුදා හරින්නේ මීයන් ඇත්තටම ඕන ශීරපායි සතෙකුගේ මුත්‍රා වලින් මේ බැක්ටීරියාව ශරීරයේ මේ පරිසරයට පිටවෙන්නට පුළුවන්. මේ ශීරපායි සතුන් අතුරෙන් මීයන්ගෙන් තමයි වැඩිපුරම මේ බැක්ටීරියාව ශරීර මීයන්ගේ මුත්‍රා මාර්ගයෙන් තමයි මේ බැක්ටීරියාව ශරීරයට මුදා හැරෙන්නේ. එතකොට ඒකයි මේකට මී උණ කියන්නේ. ඒක බොහොම නිවැරදි අර්ථකථනයක්. මීයන්ගෙන් තමයි මීයන්ගේ හා මීයන්ට මේ නේදකම් දරන ශීරපාය සත්තුන්ගෙන් තමයි මේක ශරීරයේ මේ පරිසරයට මුදා හැරෙන්නේ. එතකොට මීයන්ගේ මුත්‍රා මේ පරිසරයට එකතු වුණාම වතුර එකතු වෙලා තිබෙනවා නම් මේ මුත්‍රාවල තිබෙන බැක්ටීරියා ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියා මේ වතුරවල සෑහෙන කාලයක් ජීවත් වෙන්නට පුළුවන්. එතකොට වතුර රැඳී තිබෙන තැන්වල ඒ වතුර පාගනකොට වතුරවල කකුලේ පොඩි තුවාලයක් එහෙම තියෙනවනම් පොඩි සීරීමක් තිබෙනවනම් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුල් වෙන්නට පුළුවන්. දැන් විශේෂයෙන් ගම් වතුර තත්ත්වය යටතේදී ගම් වතුර නිසාම පොඩි පොඩි කැපීම් සීරීම් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ තත්ත්වය නිසා මේක තවත් වැඩි වෙනවා. එතකොට මේ මීයන්ගේ මුත්‍රාවල තිබෙන මේ බැක්ටීරියාව ශරීරයට ඇතුල්වීම නිසා තමයි මේ මී උණ කියන තත්වය ඇති වෙන්නේ. දැන් ඒ ගම් වතුර තත්වය සැලකුවොත් එහෙම නැතුව සාමාන්‍ය තත්වයට ඉතින් මී උණ ඇති වෙනවා. කුඹුරුවල වැඩ කරනකොට මේ කුඹුරුවල තියෙන වතුරෙත් මීයන්ගේ මුත්‍රා එකතු වෙලා තිබෙන්න පුළුවන්. මුත්‍රාවල තියෙන බැක්ටීරියා කුඹුරු වැඩ කරන ගොවීන්ගේ, ඊට අමතරව කාණු වලට රැකියාව සඳහා යම් සුද්ධ කිරීම සඳහා කාණු වලට බහින්න සිදුවන කට්ටියගේ සහ වැව්වල නාන කට්ටියගේ වැව්වල නාන කට්ටියගේ වගේ වැව්වල ජලයේත් මේ බැක්ටීරියාව තිබෙන්නට පුළුවන්. එතකොට මේ බැක්ටීරියාව පාදවල තිබෙන සීරීම් වලින් ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව කටෙන් සහ ඇස්වල තියෙන ශ්ලේෂ්මල පටල වලින් තුවාලයක් නොතිබුණත් ඇතුල් වෙන්න පුළුවන්. සාමාන්‍ය සමෙන් නම් ඇතුල් වෙන්නේ නැහැ. නමුත් නාන්න ගියොත් එහෙම කටෙන් සහ ඇස්වලින්මුත් ඒක ඇතුල් වෙන්න පුළුවන් තුවාලයක් නොතිබුණා. එතකොට මෙන්න මේවයින් තමයි මේ බැක්ටීරියාව ඇතුල් වන්නේ.
දැන් මේ බැක්ටීරියාව ඇතුල් වුණාම අනිත් ඕනම ආසාදනයක වගේ ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි උණ. මේ උණේදී උණට අමතරව ශරීරයේ තද බල කැක්කුමක් ඇති වෙනවා. ඊට අමතරව ඇස්වල නිකන් පැහැය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. අව පැහැයක්ද රත් පැහැයක්ද? රත් පැහැයක් වගේ වෙන්න පුළුවන්. කහ පාට මිශ්‍ර වෙන්නත් පුළුවන්. මොකද අර අක්මාවට බලපෑම නිසා. එතකොට මෙන්න මේ වගේ රෝග තත්ත්ව තිබෙනවා නම් විශේෂයෙන්ම රෝග ඉතිහාසය ගන්නකොට ඔය ජලයට නිරාවරණය වෙලා තිබෙනවා නම් අපි මී උණ ගැන සැක කරන්න ඕනේ. එතකොට මී උණ අර ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් මන් ඩෙන්ගු වල කිව්වා වගේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් 3 වෙනි දවසේ කරාම ඒකෙදි අපිට පුළුවන් මේක මේ සැක කරන්න. මොකද මෙහිදී සුදුරු දිරාන් ප්‍රමාණය වැඩිවීමක් ඇති වෙනවා. කිව්වා වෛරස් වල සුදුරු දිරාන් අඩු වෙනවා. මේක බැක්ටීරියාවන් නිසා මේකේ වයිට් සෙල් කවුන්ට් එක වැඩි වෙනවා. නමුත් අනිත් බැක්ටීරියා රෝග වගේ නෙමෙයි මී උණවල ප්ලේට්ලට් කවුන්ට් එක නම් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය බැක්ටීරියා ගොඩක් ඒවයි ප්ලේට්ලට් වෙනස් වෙන්නේ. නමුත් මේ මී උණේදී ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙන්නට පුළුවන්. නමුත් වයිට් සෙල් කවුන්ට් එක නැත්තම් සුදුරු දිරාන් ප්‍රමාණය වැඩිවීමක් ඇති වෙනවා. මෙන්න මේකෙන් අපිට පුළුවන් මේ මී උණද කියලා අඳුනගන්න. මී උණ කියලා අඳුනගත්ත ගමන්ම වහාම රෝහල් ගත කළා අර ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්න ඕනේ. වාසනාවකට මේ ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාව පෙනිසිලින් වලට විනාශ කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් පෙනිසිලින් දෙනවා. දැන් නම් දෙන්නේ ඊට වැඩිය ටිකක් ප්‍රබල ඖෂධයක් තිබෙනවා. කෙෆලොස්පෝරින් ගෲප් එකට අයිති වන සෙෆ්ට්‍රැක්සෝන් කියන ඖෂධය එහෙම තිබෙනවා. ඒක මේ ශිරාගත කරාම මේ බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. ඊට අමතරව ප්‍රතිවශයෙන්ුත් දෙන්න පුළුවන් ඩොක්සසයික්ලින් වගේ ඖෂධ තිබෙනවා. මේ ඒ ප්‍රතිවශයෙන් දෙන ඖෂධ සමහර වෙලාවට අපි භාවිතා කරන කුඹුරු වැඩ කරන උදවියට ඇතිවීම වළක්වා ගැනීම සඳහාත් මේක සතියට වතාවක් දෙන්නට පුළුවන්. එහෙම විදියටත් කරන්න පුළුවන්. රෝගේ හැදුනහම නම් ඒක විතරක් මදි වෙනවා. රෝගේ හැදුනහම අර ශිරාගත කිරීම අවශ්‍ය වෙනවා. මේ සෙෆ්ට්‍රැක්සෝන් හරි එහෙම නැත්නම් පෙනිසිලින් හරි ලබා දීම අවශ්‍ය වෙනවා. ඒක මොකද මේක හරියට පාලනය කරනකොට මේකේ සංකූලතා ගොඩක් තිබෙනවා. මේ රෝගේනුත් ඇත්තටම මිය යන්නට පුළුවන්. මම හිතන්නේ ඩෙන්ගු වල ප්‍රතිශතයට වැඩි ප්‍රතිශතයක් මේකේ මිය යන්නට පුළුවන්. රෝසි හොඳයි, මම හිතන්නේ අපි මේ වගේ රෝගියෙක් පිළිපැදිය යුතු කරුණු කාරණා තියෙනවද, මේ ගැන දැනුවත් විය යුතු කරුණු කාරණා තියෙනවද කියලා අපි දැනගනිමු කෙටි විරාමයක් අරගෙන. විරාමෙන් පසුව නැවතත් එකතු වන්නේ ජීවිත රිඩක් දෙන්න. අපි කතා කරමින් සිටියේ මේ උණකින් රෝග තත්ත්වය පිළිබඳව. පසුගිය කාලයේදී වැඩිපුරම කතා බහට ලක්වෙච්ච රෝග තත්ත්වයන් අතරින් තවත් එක් ප්‍රමුඛස්ථානයක් ගත්තු රෝග තත්ත්වයක් තමයි මේ උණ කියලා කියන්නේ. ඉතින් ඒකට විවිධ හේතු කාරණා තියෙන බවත් අපේ වෛද්‍යතුමා සඳහන් කළා අද දවසේදී. දැන් අපි දැන් මේ රෝග ලක්ෂණත් දන්නවා, අපිට ප්‍රතිකාර කොහොමද කියන එකත් අපි දන්නවා. මම හිතන්නේ වෛද්‍යතුමනි ඉස්සර නම් ටිකක් මේ මී උණ කියන රෝග තත්ත්වයට බය වුණා අපේ රෝගීන්. දැන් චරම බය වෙන්නේ නැහැ. නමුත් මේකේ යම් අවදානමක් තියෙනවා නේද? මේකේ අවදානමක් තියෙනවා. මේකෙන් මේ යම් මේ ප්‍රතිශතය මිය යන්නට පුළුවන්. මේ ප්‍රතිශතය ඩෙන්ගු වලින් මිය යන ප්‍රතිශතයට වැඩි. කියන්නේ මී උණ හරියට පාලනය නොකරොත් ඒකෙන් ප්‍රමාණය යම් ප්‍රමාණයක් මිය යන්න පුළුවන්. මොකද මේකේ සංකූලතා තිබෙනවා. මේ සංකූලතා අතර ප්‍රධානම සංකූලතාවය තමයි අක්මාවට ඇති වෙන බලපෑම. ඒක අර ඇස් කහ වෙන වගේ ගතියක් කිව්වේ. අක්මාවට මේ බැක්ටීරියාව තදබල හානියක් කරනවා. එම නිසා ඒ අක්මාවට හානියක් වෙනවා. මීට අමතරව වකුගඩු වලට තදබල හානියක් කරනවා. වකුගඩු වලට අතිවේග හානිය නිසා මුත්‍රායම නවතින්නට පුළුවන්. එහෙම වුණොත් එහෙම අර රුධිර කාන්දුකරණය කියන්නේ ඩයලයිස් කරනවා කියන්නේ ඒ වගේ තත්වයකට తాවකාලිකව පත් කරන්න වෙනවා. නැත්නම් මේ මුත්‍රායන් නැතුව ජීවිතාවදානමකට පවතිනවා. මීට අමතරව මේකෙන් මෙනින්ජයිටිස් එකක් හැදෙන්නත් පුළුවන්. මෙනින්ජයිටිස් කියලා කියන අපි දන්නවා මොලේ ආවරණය වෙලා තිබෙන පටක වලට කියන්නේ මෙනින්ජීස් කියලා. එතකොට මෙන්න මේ පටකවලත් ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මේක නම් ඇති වෙන ටිකක් කල් ගියාම ඒ අර වෛරස් බැක්ටීරියාවට නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක් නිසා කොහොමුණත් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේකෙනුත් හෘදේ වස්තුවටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සංකූලතා නිසා තමයි මරණ ඇති වෙන්නේ. මොකද මේ රෝගයත් කලින් අඳුනාගෙන ප්‍රතිජීවක ඖෂධ දීමෙන් මේ රෝගය පාලනය කළ යුතුයි. එහෙම නැත්නම් සංකූලතාවලින් යම් ප්‍රතිශතයක් මිය යනවා. හොඳයි වෛද්‍යතුමනි, අපිට කියන්නේ මෙවැනි රෝගියෙක් සාමාන්‍ය පිළිපැදිය යුතු කරුණු කාරණා මොනවාද? ඔව්, පිළිපැදිය යුතු කාරණා අතර දැන් මේ රෝගියාට දැන් උණ හැදිලා වෛද්‍යවරයෙක් ගාවට ගියාම පළවෙනි මේක තමයි මේ වෛද්‍යවරයාට තමාගේ ඉතිහාසය කියන්න ඕනේ. වෛද්‍යවරයාත් ඒක අහන්න ඕනේ, රෝගියාත් ඒක කියන්න ඕනේ. ඉතිහාසය තමයි තමා මේ මී උණ සෑදීමට
තුඩු දෙන ආකාරයට හැසිරුණාද කියලා. ඒ කියන්නේ ගම් වතුරට නිරාවරණය වුණාද? එහෙම නැත්නම් ඔය කාණු වලට බහින්න සිද්ධ වුණාද? එහෙම නැත්නම් ඔය වැවක වගේ තැනක ස්නානය කරන්න වුණාද කියලා. මෙන්න මේ ඉතිහාසය හරි වැදගත්. මේ ඉතිහාසයත් එක්ක අර රෝග ලක්ෂණ තිබෙනවා නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙත් ඒක බැක්ටීරියා ගතියක් විදියට තියෙනවා නම් එහෙමනම් රෝහලට ඇතුල් වෙන්න වෙනවා. ඇතුල් වුණාට පස්සේ සාමාන්‍ය රෝහලකදී අක්මා පරීක්ෂණයක් කරනවා. මේ වග්ගඩු සඳහා පරීක්ෂණයක් කරනවා. මේවයිනුත් අපට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමක් සිදු කරනවා. මේක නිශ්චය වශයෙන් කරන්න ඇන්ටිබොඩි පරීක්ෂණයක් තිබෙනවා. ඒකත් ඕනම ඇන්ටිබොඩි එකක් වගේ ටිකක් පහ වෙලා තමයි කරන්න වෙන්නේ. නමුත් ප්‍රතිකාර කිරීම මීට කලින් ආරම්භ කළ යුතු වෙනවා. හොඳයි. මේ වුණකි රෝග තත්ත්වය පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම හොඳ වැටහීමක් ලැබෙන්නට ඇති. දැන් අපි මේ වගේ අපේ අපි කරන කියන දේ අනුව අපි ටිකක් කොහොමද පරිස්සම් වෙන්න ඕනේ වෛද්‍යතුමනි? දැන් අපි හිතමු දැන් පසුගිය කාලයේදී අපි දැක්කා ජල ගැලීම් ඇති වෙච්ච අවස්ථාවන් වලදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළා. එතකොට අපිට මේ මී උණ හැදුනත් නැතත් අපිට පෙර ක්‍රියාමාර්ගයක් ගත හැකිද? ඔව්, පෙර ක්‍රියාමාර්ගයක් වශයෙන් මේ එකතන එකතු වෙලා තිබෙන වතුරට පෑගීමෙන් හැකි තරම් දුරට වැළකීම. දැන් ඔය වගේ තත්ත්වයකට පුළුවන් නම් බූට්ස් පාවිච්චි කිරීම තමයි හොඳම. මොකද මේක යන්නේ අර මං කිව්වේ ශරීරයේ යම් කිසි තුවාලයක් තිබෙන්න ඕනේ. බූට්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ආරක්ෂිත ක්‍රමවේදය. ඊට අමතරව වැව්වල ස්නානය කිරීමෙන් මේකට අවධානමක් තිබෙනවා. මොකද මේ ජලයේ මේ බැක්ටීරියාව තිබෙන්නට පුළුවන්. ඒ වයින් වැළකෙන එක තමයි ප්‍රධානම කටයුත්ත. විශේෂයෙන්ම ගම් වතුර බැහැලා ගියාට පස්සේ ඇතිවන ඉතුරු, මොකද ගම් වතුරක් අපි දන්නවා මේ එතකොට ඉන්න මීයෝ වගේ සත්තුත් ඒගොල්ලොත් මේ අස්ථානගත වෙනවා. එතකොට එතන තිබෙන මුත්‍රා මේ ගම් වතුරට එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා මේ ඒ එකතු වුණාට පස්සේ ඒක සෑහෙන කාලයක් ඒ වතුරේ එකතු වෙලා තියෙනවා. වතුරේ තියෙන මේ බැක්ටීරියාවට ජීවත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තත්ත්ව නිසා පිළිපැදිය යුතු එක තමයි මේ වතුර නිරාවරණය වෙන එක වළක්ව ගන්න බූට්ස් වගේ දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගම් වතුර තත්ත්වයක් යටතේ මෙන් සෑහෙන මේ අපිට වැළකීමේ සිටීමේ හැකියාවක් තිබෙනවා. කුඹුරු වලටත් ඔය ප්‍රශ්නේ තිබෙනවා. ඉතින් කුඹුරු වලට ප්‍රායෝගිකව බූට්ස් පාවිච්චි කිරීම ටිකක් ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. කුඹුරු වැඩ කරන අයට නම් මේ රෝගයේ ඇතිවීම වැළැක්වීම සඳහා අර ඩොක්සයික්ලින් කියන ප්‍රතිජීවක ඖෂධය සතිපතා ගන්න පුළුවන්. ඒක සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ගන්න පුළුවන්. එහෙම කරොත් මේක ඇතිවීමේ හැකියාව අඩු කරගන්නට පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි සාමාන්‍ය ජනතාව පිළිපැදිය යුතු කාරණා, මේ ලෙප්ටොස්පයිරෝසිස් එහෙම නැත්නම් මී උණෙන් වැළකී සිටීම සඳහා. අපි අද දවසේ කතා කළේ මේ උණ කියන රෝග තත්ත්වය පිළිබඳව. අපි හඳුනාගත්තා මොකද්ද මේ රෝග තත්ත්වය, ඒත් එක්කම මේකේදී ඇතිවන රෝග ලක්ෂණ සහ මේ උණ රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදු කරන පරීක්ෂණ මොනවද කියන එකත්, ඒ වගේම කොයි ආකාරයෙන්ද ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ. ඉතින් රෝගියාගේ පැත්තනුත් යම් කිසි ආකාරයක දැනුවත් වීමක් තිබෙන්නට ඕනේ, පරිස්සම් වීමක් තිබෙන්නට ඕනේ, සහ රෝග ඉතිහාසයත් එක්කත් අපිට අපේ වෛද්‍යවරුන්ට ඒ ප්‍රකාශ කිරීමේ හැකියාවක් අපිට තියෙන්නට ඕනේ. සමහර ලාට අපි රෝගියෙක් ගියාම වෛද්‍යවරයා අහන ප්‍රශ්න වලට මේ අපි හිතනවා, ඊට පස්සේ මේ ඔව් මට මතක හැටියට එහෙම නෙමෙයි, අපි සමහර රෝග තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපිට ඒක ඉතිහාස කතන්දරෙත් එක්ක ගනනම් අපි පරිසරයත් එක්ක ගැවසෙන අවස්ථාවකදී නම් මේ රෝග තත්ත්වය හැදෙන්නේ. ඔව් මම මේ ඊයේ පෙර දවසකත් කුඹුරේ ගිහිල්ලා වැඩ කරා, ගඟක නෑවා, අනේ එවැනි මතකයන් අපි මේ රෝග තත්ත්වයන් වලදී හරි වැදගත් වෙනවා. ඒවත් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්නට ඕනේ. ඉතින් අද දවසේ අපි මේ රෝග තත්ත්වය පිළිබඳව කතා කළේ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාර සිංහද සිල්වා අපේ වෛද්‍යතුමත් එක්ක. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඒ වගේම අපි තවත් දවසකදී එතුමා එක්ක කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඩෙංගු රෝගයේ සංකූලතා සමගින්, මොකද අපි ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කළා, නමුත් සංකූලතා ඇතිවීම සහ ඒ සඳහා කරනු ලබන ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව අපි තව දවසකදී කතා කරන්න ඕනේ. මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාවන් රෝග තත්ත්වයන් එවැනි රෝග පිළිබඳවයි. ඉතින් තව දවසකදී අපි හමු වෙමු. අදට අපි ජීවිත රටක් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.